ස්වාමින් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ නිල්පැහැයක් ගනීයයි කියත්, ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේගේ පිළිම නෙලීමේදී නිල්පාටට නෙලීමට යම් හේතුවක් තිබේද? නිල්පාටට සිතුවම් කරනු පෙනේ. මේ කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට නිවන බොහෝ දුර නොවේවා කියලා. පින්වත්නි, අපේ මුගලන් මහරහතන් වහන්සේ විවාහ නොවී අන්දමව්පියෝ රැකබලාගෙන ඉදදී මව්පියන්ගේ ඉල්ලීමට විවාහයක් කරගෙන ඒ විවාහක කාන්තාවත් ගෙදරට ගෙන්නවගෙන ඉන්නකොට ඒ විවාහක කාන්තාව මව්පියන්ට විවිධ විදිහට හිරිහැර කරන්න ගත්තා. නැන්ද මාමා ගැන නිතරම මේ තමන්ගේ සැමියට කියන ගත්තා. රාගයෙන් ටික ටික බැඳෙන්නත් හේතු වුණා. රාගයේ මුලින්ම බැඳුන් නැති වුණත් රාගයේ පසුව බලපත්ල විදිහට හිතේ කිඳා බහිනකොට, අම්මා තාත්තාගේ අඩුපාඩු කියනකොට මුගලන් මහරහතන් වහන්සේ එදා බේඳක පැත්ත ගන්න බේඳ මව්පියෝ ඝාතනය කරන තත්ත්වයට උපක්‍රම යොදවනව. මුලින් අකමැති වුණත් පසු ඒකට කැමැති වෙලා සොහොන් පිට්ටනියකට එක්කන් ගිහිල්ලා අම්මා තාත්තට මෙයාම ගහන ඔන්න හොරු ඇවිල්ලා ඔන්න හොරු ඇවිල්ලා කියලා අන්ද මව්පියෝ, අනේ පුතේ අපිව දාලා උඹ බේරලා ඵලයන්, උඹ බේරලා ඵලයන්, මගේ පුතේ උඹ බේරලා ඵලයන්, අපි නම් තව වැඩි කාලයක් අපි නම් මැරලයයි, උඹ බේරලා ඵලයන් කියලා අම්මා තාත්තා එහෙම කියද්දී මුගලන් මහරහතන් වහන්සේ මේ එදා බිනදගේ වචනයට මව්පියෝ ඝාතනය කළා. කෙනෙක්ගේ ඇඟිල්ලක් මිටියක වැතුනොත් ඒක තද නිල් පාටක් වෙනවා. කෙනෙක්ට පොල්ලකින් ගැහුවොත් හොඳටම ඇඟ කුඩු වෙන්නම පොළු පාරවල් ඇඟ පුරා වැත්නොත් ඒක තද නිල් පාටක් වෙනවා. මුගලන් මහරහතන් වහන්සේ එදා ඒ කරගත්ත කර්මයෙන් පස්සේ ඒ වෙනකන් හරිම පැහැපත් ලස්සන සුන්දර තරුණයෙක්. ඊට පස්සේ කෙනෙක්ගේ ඇඟිල්ලක් තැවුනට පස්සේ ඇතිවන පාට තමයි මුගලන් මහරහතන් වහන්සේගේ ශරීර පාට වුණේ. ඒක තද නිල් පාටක් විදිහට තමයි සලකන්නේ. ඒ නිසායි මුගලන් මහරහතන් වහන්සේ කර්ම විපාක විදිහට තිබුණේ ශරීර පැහැය අද රූපවලත් අඹන ප්‍රතිමාවලත් නිල් පාටද ගන්නේ.